ලංකාවේ බලපුවාම ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා මේ වාහන ඕපන් පේපර්ස් තියාගෙන ඉන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොටරත් පනතේ නීතිය අනුව වාහනයක් පැවැරීමකදී විකිණීමකදී අනිවාර්යෙන් මේ විකිණීම සිදු කළ දින සිට දින 14ක් ඇතුළත නව අයිතිකරු අදාළ වාහනය පවරා ගත යුතුයි. එහෙම පවරා නොගත්තොත් ඒ දින 14 පැනපු දවසේ සිට 15 වෙනි දවසේ ඉඳලා දවසකට රුපියල් 100 ගානේ එයා පවර ගන්න තුරු එයට දඩයක් නියම වෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකක් බයික් එකක් සදානම් රුපියල් 50,000ක උපරිමයකටත් කාර් එකක් ලොරියක් වෑන් එකක් සදානම් රුපියල් 100,000 දක්වා දිවෙන දඩයක් වෙනවා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම පුද්ගලෙක් තමන්ගේ වාහනය විකුණපු දවසෙන් පසු ඒක පවරා ගැනීම අදාළ වාහනේ මිලදී ගන්නා විසින් සිදු කළ යුතුයි. නමුත් මේක ඇත්තටම සමාජය ඇතුළේදී බොහෝ දුරට සිද්ධ වෙන්නේ නැහැ. මගේ වාහනේ පද්ධතිය තුල තියෙන දැනට ලියාපදිංචි වාහන ප්‍රමාණය බැලුවොත් 183කට ආසන්නයි. ඒ 183 ඇතුලේ 144කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ යතුරු පැදි. එතකොට 113කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ත්‍රිවිල් රථ. එතකොට වැඩිපුරම ඔය දෙකොල්ල අතරේ වාහන හුඟක් වෙලාවට ඕපන් පේපර්ස් මාරු වෙනවා. දැන් අපි දකිනවා දැන් මේ වෙනකොට අපිට ලොකු රශ්කයක් ඇවිල්ලා තියෙනවා දෙපාර්තමේන්තුව ඇතුළත මිනිස්සු වාහන පවර ගන්න එනවා. මොකද මේ CCTV දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමවේදයත් එක්ක සියලුම දෙනා අපහසු ප්‍රශ්නයකට මතුවලා තියෙනවා. මොකද හේතුව අනිවාර්යයෙන්ම තමන් මේ පද්ධතිය ඇතුලේ නම තියෙන පුද්ගලයාට තමයි දඩකොළේ යන්නේ. එතකොට අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා අපේ වාහනයක් පවර වාහනය විකුණන කෙනෙකුට. තමන් වාහනේ විකුණුවා නම් ඒ විකුණපු කෙනාගේ තොරතුරු MT6 ෆෝම් එක යටතේ මොටරත කොමසාරි ජෙනරාල්වරයා වහාම දැනුවත් කළ යුතුයි කියලා. බහුතරයක් දෙනා අපිට දැනුම් දීම කරලා නැහැ. හැබැයි දැන් එහෙම යුවේ නැති අය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද අර අදාළ වාහනේ මිලදී ගත්ත පුද්ගලයා දැන් වාහනේ පවරගෙන නැත්තම් දැන් එයා කොහේ හරි වරදක් කරලා අහුනොත් ඔය මේක යටතේ දඩකොළේ විඳින්න වෙන්නේ වාහනේ අයිතිකරුට. ඒ කියන්නේ පරණ අයිතිකරුට. මොකද හේතුව එයාගේ නම තාම අපේ පද්ධතියේ තියෙන්නේ. ඒ අනුව එයා තමයි ඒ වරදට දඬුවම් විඳින්න වෙන පුද්ගලයා වෙන්නේ. ඉතින් ඒ නිසා මම කරුණාවෙන් දැනුම් දෙන්නේ හැම කෙනෙක්ම තමන්ගේ වාහනේ විකුණුවොත් ඒ විකුණපු තොරතුරු එදාම මා කොමිෂන් ජෙනරල් දැනුවත් කරන්න. අපේ මේක දැනුවත් කරාම අපි ඒක පද්ධතිය අවකාලින් කරලා තියෙනවා. මේක දඩේට විතරක් නෙමෙයි මීට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු මිනිස්සු ඉන්නවා. මොකද හේතුව තමන්ගේ නමින් තියෙන වාහනයක් මොනවා හෝ කාරණයකට රටේ වෙන අපරාධයකට මද්දවෙ මොනවා හරි වාහනය කළා මොනවා හරි ගැටලුවක් මතුනොත් පොලිසිය සොයාගෙන ආපු හැටි අහුවෙන්නේ ඇත්තරම අපේ පද්ධතිය ඇතුළේ ඉන්න අයිතිකරු. ඒ පොතේ අයිතිකරු තමයි වාහනේ අයිතිකරු හැටියට සැලකන්නේ. එතකොට ඒක එහෙම දැනුම් දීලා නොතිබුණොත් එයාට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නීතියෙන්. ඉතින් එහෙනම් මේක අත්‍යවශ්‍ය කාරණයක්. මේක තමන්ගේ නමට වාහනේ හරවගන්න.